नो मम फेमी अद दस कमल अदर चीक अभी संध्या कथ कर गीत गायनाकू गीत देख गैम सह पील कथा सतुट सह विनम स्मरण कपट लेकिन सह मे होगी सिनेमा हम दिशा हेम महां अभी कल्पना तब मे तब बाहर की अगेम टाक्न वेदिका पील कथा कर वेदिका विद निर्माण शिल्प सह वसुतल निर्माण सामान नमसी बरगना मगे मुलम अवधि वेदिकावट आप कालिम चांद चंद श्री नाट्य मगे अम्म तम प्रोड्यूस कर निश्चित अदाशक्त मुकदमे वीरे किन्नो वीरे अत्य क्या ना बाले किन्नो आ बारे का क्लीनो मिनिस्ट्रीनो आ गैनो इन्नो आ पत्रकार किन्नो वो भी विविध वो चारित है इधर अरे वीरे की ना चारित है बाले पे ना बाला वीरे पे ना वो भी आमुतु इलान इन्नो तब इन्नो एक आधिपति बाले के एक पे ना इधर मेवा हरी है ने संकेतात्मक नाट्य सम्मान की सम्मान निर्माण निर्माण जयंती तवत्ना निर्माणशीली अत्यकरे चित्रपाटे गुणदास हर्बर्ट रंजित पीर श्रेष्ठ अध्यक्ष मगे मुखोदरी गीत श्रीलंका में महता में सचिव पैदरु साच हंदुना तो करे ओ की तिलिनाट्य का रंग पैवा हिरुट मुआविन लो कांत है बेहिविन चन अपने बच्चे हिरुट मुआविन इंडिया पकाता हुआ ओ एक ही पेम बता ये काले वो में गीते अत्यंत संबंध अत्यंत तो बंद अन्य वो तोरा का नहीं हाथ से प्रेम नहीं गीते ने वो बेविल्ला ये काले में हुआ कपे कांता पक्षे रूपवाहिनी प्रेक्षक आदर करना चरित गायको रंगन शिल्पे को वेवाउे कलात्मक गुण ओंगे करने विशेषित हुए जनता प्रसाद लबागन रह गया
මිනිස්සු ඉතාමත් ප්‍රසාදයට පත් වෙනවා. ඉතින් ඒ තුල හැඟීම් වලට බොහොම සමීප වෙනවා, උන් ආදරය කරනවා. ඉතින් එහෙම දේවල් ඉතින් වෙනවා. ඔව් කිරිමි දරුණු විදිහට අපේ ඊර්ෂ්‍යා කරනවා. කිරිමි කිරිමි ඊර්ෂ්‍යා කරනවා. අපි ගීතේ කරනවා. ඔව් ඇත්තටම මේ ගීතය මට හදවතට දැනෙන සිදුවීමක් සිදු වෙන නිසා තමයි ගොඩක් සමීප වුනේ. ඒක කතේ. මේක විරහ ගීතයක් නේ. ඔව්. අවසානයේ ඒ කියන්නේ රහසක් මල් මැද එකම මලයි පැතුවේ. ඒ මල කිමද සරදම් කර සැඟවිටියේ. දැනේ තවම මට මලේ සුවඳ පුරේ. ඉතින් මේ වගේ වදන් වැල් ඇහෙනකොට මගේ මට දැච්ච සිදුවීමක් ඔස්සේ මාව තව අවදි වෙනවා. මටත් ඒ හැඟීම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්ක අර ඒ ගීතය නිකන් ආත්මීය ගුණයක් අරගෙන මට ඒ ගායනා කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ තුල තමයි මට හිතාගන්න බැරි මේ උන්මාද කියන වචනෙත් එක්ක තියෙන සම්බන්ධකම. ඔව්. මොකද ඒ සින්දුව මම ගායනා කරා අපේ නළු නිලි ප්‍රසංගයක. මම කියන රිද්දීරයක් හරි රිද්ම තාරකාරයක් හරි ඒ කාලේ. එතකොට මේක මේකෙදි ගායනා කරේ මේ උන්මාද සිතුවම්. ඒ ගායනා කරනකොට ඒක නරඹුවා අපේ ප්‍රේක්ෂකයාගාරයේ හිටපු එස්ටි ප්‍රේමරත්න. එතකොට එස්ටි ප්‍රේමරත්නට අවශ්‍ය වෙලා තිබුණා සප්තකන්‍ය චිත්‍රපටිය නිර්මාණය කරන්න. ඉතින් ඔහු මාව තෝරගන්න අතරේ සප්තකන්‍ය එකේ ගීතයකුත් ගායනා කරන්න මට ආරාධනා කළා. මේක දැකපු නිසා ඒ ගීතය මේ උන්මාද සිතුවම් අහලා මට ලැබුණ ගීතය උන්මාද වූ ප්‍රේමකරේ. උන්මාද කියන වචනේ එක්ක පොඩි දෛව උපගත සම්බන්ධතාවක් සම්බන්ධකමක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ උන්මාද සිතුවම් කියන ගීතය ඉතාමත් හොඳින් ලියවිච්ච ඒ වගේම මහාචාර්ය සුනිල් ආරියරත්න. ඔව් මහාචාර්ය සුනිල් ආරියරත්න. ඒ වගේම ඒකට සංගීතවත් කරපු සරත් දසනායකයන්. ඉතින් ගුණදාස කපුගේ නමත කරන්න බෑ. මොකද ඌට තියෙන නිකන් අර හොන්ටින් වොයිස් එකක් එන්න නිකන් දූම්කාරයක් දෙන නිකන් නිම්නාද නගන. නිම්නාද නගන එහෙම නැත්නම් බොහොම නිකන් හරි ඒ කියන්නේ හදවතට නිකන් පාළුවක් ඇති කරවන්නට පුළුවන්. පාළුව කියන්නේ සුවයක් නේ. ඔව්. ඉතින් ඒ වගේ හැඟීමක් දරවන විදිහට ගායනා කරන්න හම්බුණා මේ චිත්‍රපටිය එක්කම් ගේ චිත්‍රපටිය අපි හමු. උන්මාද සිතුවම් කමල්ගේ අනි අතීතේ
දහසක් මල් මැද එකම මරයි පැතුවේ ඒ මල කිමද සරදම් කර සැඟව මලේ සුවඳ පොද තනි වේවි එක්තංගේ උන්මාද සිතුවම් මෙවේ පිනේ බීදු වලාමද අතීතේ උමාදු ප්‍රේමාන්දරින් පස්සේ ඔබ තව ගීතයක් මීලා වික්‍රමසිංහත් සමග ගායනා කළා. ඒක සරල ගීතයක්. තුන්සිත දැහන් ගත වෙලා. සරලම නෙමෙයි. මොකරි බර්ඩ් එක. එරිනා නගලෑන එක. නගලෑන එක. යුග ගීතයක්. ඔව්. ඊට පස්සේ කෝවිලගේ මේ හදරජනේ ඒකේ තනු නිර්මාණය දීලා වික්‍රමසිංහමයි. ඉතින් ඇය තමයි මට ආරාධනා කරේ මේ ගීතයට. ඒක මේ නළුවෙක් සහ ගායිකාවක් අතර තියෙන පරි සංවාදාත්මක ගීතයක් මම හිතන්නේ ඒක ඇත්තටම මේ වගේම අර දීලා කියන්නේ මම හිතන්නේ අය තාමත් වෙනම වෙනම අනන්‍යතාව ඔව් වෙනම ඒ කියන්නේ ඇගේ හැඟීමක් දරවන්නට පුළුවන් තරම් හොඳ අර සටහනෙන් Tamange ඒ නිරූපණයක් කරන්නට පුළුවන් ගායිකාවක් ඉතින් ඒ හඬ ආගෙන ඉන්නකොට ඒ රූපයක් මැවෙනවා දැන් මිට නීලාට වඩා දැවැන්තුරු මෙතන පුළුවන්. ඉතින් මම හිතනවා ඒ ගීතයත් ඉතාමත් ජනප්‍රිය වුණේ ඒකේ පද රචනයේ සහ ඒ තනු නිර්මාණයත් එක්ක ඒ නීලා ගේ ඒ හඬත් සහ මගේ හඬත් ඒක හොඳට ගැළපුණා. ඊට පස්සේ ගීත ගායනා නතර වුණාද? ඇයි ඒ ඊට පස්සේ මම ගායනා කළා මම ගායනා කළා. නමුත් මම හිතනවා ගෝවිත ඒවා අර මගේ උනන්දුවක් තිබ්බේ නෑ එලිදක්වමින් ගොඩක් ඒක ජනප්‍රියත්වයක් ලබා දීලා ගායකයෙක් හැටියට බැඳෙන්න කුංචිලිම උන්මාද ප්‍රේමාදරි ආයි ඔබේ කටහඬ චුට්ටක් අහන්න ආසයි උන්මාද ප්‍රේමාදරි සබ්නෙල වසන්තය Sansari Subha Pratana Indu Nirtenai Nisata Hale Unmadaru Premadare Sabnil Vasanta Yavane Sansari Subha Pratana රෝසමණි ගීතයක් තියෙනවා 1992 ගේ රෝජා චිත්‍රපටයේ අරහා නිර්මාණ වෙච්ච ලෝකේ වැඩිම ගීත ගණනක් ගායනා කරපු ගායන ශිල්පියෙක්ගේ ගීතයක් ගීත 40,000ක් ගායනා කළා SPB බාලසුප්‍රභි වයස අවුරුදු 74යි කමල් 1965 ඉඳන් වැඩ කරනවා තාම මේක තෝරගත්තේ ඇයි ඔබ මේ ගීතය ඒ චිත්‍රපටයේ ගීතයක් පමණක් වීමම නෙමෙයි මේ ගීතය තුළ යම්කිසි සංගීතමය එයා රහමාන්ගේ ඒ සංගීතමය ඒ ගුණයත් එක්ක දැනෙන රසය ඒකත් එක්කම මම ඉතින් දෙමළ ගීතයක් ගායනා කරන්නත් මට ආසාව තිබුණා මොකද ඒ අතුරින් මේ ආදර ගීතයක් තෝරා ගැනීම අවශ්‍යතාවයත් එක්ක මම හිතනවා මේ ගීතය ඉතාමත් හොඳට මට හිතට දැනුණා
ඉතින් මේ වගේ ගීතයක් ගායනා කිරීම තුළ අපේ දමිල සහෝදරවරු ආගෙන ඉන්නවනම් ඔවුන්ටත් ඒ රසයක් ලබා දෙන්නට විශේෂම අපේ සිංහල අපේ අපේ රසික රසිකාවයන්ටත් ඒ දමිල චිත්‍රපට ගීතයක රසය විඳින්න අවස්ථාවක් දෙන්න ඕනේ කියලා මට හිතුණා. හොඳයි අපි ආමු. කමල්ගෙන් රෝෂා Thank you.
ඒක ඇත්තටම කියනවා නම් ඒ ගීතය විශාල සංගීත මඩුල්ලක් එක්ක සංකීර්ණයි විවිධ වූ ශබ්ද රසයන් එකතු කරගෙන තාලම් පොටවල් ඒ හැම දෙයක්ම මම හිතන්නේ ඒක නම් පොඩ්ඩක් ඇහුණා ඔව් මේ ඒ හැම දෙයක්ම එකහු කරගෙන තමයි මේ නිර්මාණය වෙන්නේ නමුත් අද මේ වගේ කණ්ඩායමකින් එහෙම සංගීතයක් නිර්මාණය කරගන්නට ඒ රසය තර්මකට ආසන්නයට ගන්න පුළුවන් වෙච්ච එක නම් මම ඇත්තටම සතුටු වෙනවා කොහොම ස්තුතියි නාද කණ්ඩායම වෙනුවෙන් මොකද ඒක ඇත්තටම හොඳ සාමූහික ප්‍රයත්නයක් හොඳ ටීම් වර්ක් එකක් හොඳයි කමල් අද්‍රාරච්චි ඔහුගේ රස වෙනාදේ රස කවිත්වය තමයි අද අපි උරගා පරිමිසෙන්නේ පොඩි විරාමයකට යනවා ආපහු ඔබ කරා පැමිණි